්‍රයිබරි එකට දීලා කේසකක් නැහැකිවවා මගේ තාත්තව මිනිහට විරුද්ධ බිලියන දෙකට දැන් අඩු දාලා මිනිහට විරුද්ධ කියන්න මේ පිට පස කවුද මගේ තාත්තට සුනාමි හොරයි කියනෙකිතින් මට ඒක නිකං ඇත්තටම එක දරුණාමයක් වගේ කෝප් එකෙත් මේක ගැන පරීක්ෂණයක් ගියා එතකොට FCID එකෙන් වෙනම පරීක්ෂණ කරා මොකද්ද මේ ඒගොල්ලන් සෙල්ලම් කරන්නේ මුළු හදපතුලෙන්මනේ ප්‍රමිත පැරදුනත් කොරියාවට 8.0ක් ඒගොල්ලන් තමයි වැඩියෙන් අඳන්නේ මොකද ඒගොල්ලන් කැමති නැහැ නේ එතන ගිහිල්ලා එහෙම පරදින්න රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ යුද්ධ කරනවා වගේ තමයි අඩු ගානේ සල්ලි හම්බ වෙනවා නම් කමක් නැහැ ඒකත් නැහැ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ දැන් අපි දුප්පතාගේ ක්‍රීඩාව කියලා කියන්නේ ෆුට්බෝල් දැන් ඇත්තට මේක දුප්පත් ක්‍රීඩාවක් වෙලා ඒකලව ගහපු විදිය දැක්කනම් ඇත්තටම පුදුම වෙනවා එතකොට මේ පැත්තෙන් එනකොට අනිත් පැත්තෙන් වැටිලා ගහනවා ගෝල් එක ඇතුලට යනවා මගේ තාත්තා මුළු ජීවිතේම කරගත්ත ලොකුම වැරද්ද තමයි ඕක පයිබෝයි හරි දේ හරි පිළිවෙලට කතා බහ කරන්න අදත් විශේෂ කෙනෙක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ කෙනා ගැන හඳුන්වා දෙනව නම් ඔහුගේ පියාණන් ගේ නම කිව්ව ගමන් ලංකාවේ අස්සක් මුල්ලක් නැර ඕනම කෙනෙක් දන්නවා විශේෂයෙන් පාපන්දුවට ආදරය කරන හැමෝම දන්න චරිතයක් ඒ මනිලාල් ප්‍රනාන්දු මහතා ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ මනිලාල් ප්‍රනාන්දු මහතාගේ පුතා මනිල් ප්‍රනාන්දු මහතා නමේ එක අකුරක වෙනසයි තියෙන්නේ මනිලාල් ප්‍රනාන්දු මනිල් ප්‍රනාන්දු මනිල් ප්‍රනාන්දු කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් විකලාංග රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් දැන් ඔබ හිතයි මම ඔහුත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ ඕතෝපීඩික් සර්ජරි එකක් ගැන අස්ති සංකූලතාවයක් ගැන මොනවා හරි දෙයක් ගැන නෑ ඔහු එක්කත් කතා බහ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ෆුට්බෝල් ගැන මනිල් ප්‍රනාන්දු මහතා අයිබෝන් දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් හැබැයි දැන් මං හිතන්නේ රටේ හුඟක් අය මේ වෙනකොටත් දන්නවා ඔබතුමා ඉදිරියේදී එන පාපන්දු සංගම් නිලවරණයට ඉදිරිපත් වෙනවා ප්‍රබල අපේක්ෂකෙක් පාපන්දු සංගම් නිලවරණේ මට මුලින්ම ඔබතුමාගෙන් අහන්න හිතුණා දැන් ඇයි මේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලත් ෆුට්බෝල් ෆෙඩරේෂන් එකේ පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට තරඟ කරන්න හිතුවේ හොඳ ප්‍රශ්නයක් ප්‍රමිත වෙලා තියෙන ඉතින් මේක අර අවුරුදු දැන් 20ක විතර ඉඳලා අබින් කාලා වගේ අතාරින්න බැරි දෙයක් වගේ තමයි ඉතින් මේක මගෙන් හැමෝම ප්‍රශ්න කරන කාලය ඇතිද කරන්න පුළුවන්ද මට අත්හැරිය නොහැකි දෙයක් ඉතින් ඒකින්ද මට ඒ තියෙන ආදරය නැති කරගන්න බෑ ඒ ඇති වෙලා තියෙන ආදරය ක්‍රීඩකයෙක් හැටියට ඊට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට ක්‍රීඩා කරලා තියෙනවද අතීතේ මේ ෆුට්බෝල් මම පළවෙනියටම ක්‍රීඩා කරන්න පටන් ගත්තේ සිරිකුරුසු විදුහලේ ක්‍රීඩකයෙක් හැටියට අන්ඩර් 12 අන්ඩර් 14 අන්ඩර් 16 අන්ඩර් 18 වෙනකන් සෙල්ලම් කළා කෙටි කාලයක් කළුතර ක්ලබ්ස් වලට සෙල්ලම් කරලා ඉවරුනාන් පස්සේ මම වෛද්‍ය වෘත්තිය හදාරන්න මම පිටරට ගියා. එතකන් පාපන්දු ක්‍රීඩකයෙක් හැටියට හිටියා. වෛද්‍යවරයෙක් වුණාන් පස්සේ ජාතික කණ්ඩායමේ වෛද්‍යවරයෙක් හැටියට හිටියා. ඊට පස්සේ තමයි පරිපාලනයට ආවේ. හුඟක් අය කියනවා දැන් විශේෂඥ වෛද්‍යවරු වේවා වෛද්‍යවරු තමන්ගේ විෂයපතියට අදාළව ලෙඩෙකුට බේතක් දීලා මොනවා හරි එහෙම දෙයක් කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ඕන මේ අපේ රටේ පරිපාලනය කියන ක්ෂේත්‍රයට ආවම අවුල් ජාලයක්. ඇයි කුණු ගා ගන්න උත්සාහ කරන්නේ ඔබතුමාට කවුරු හරි එහෙම කිව්වොත්? ඇත්තටම මුලින් මම පරිපාලනයට ඇබ්බැහි වුණේ වෛද්‍යවරයෙක් හැටියට. ඊට දැනටත් ඉන්නේ මම වෛද්‍ය කමිටුවේ සභාපතිවරයා හැටියට. හැබැයි මට දැනට තියෙන පාපන්දු ක්‍රීඩාවේ ලංකාවේ තියෙන තත්ත්වය දිහා බැලුවම මට සැහැමකටපත් වෙන්න බෑ. 2004ට 206ට ලංකාව ශ්‍රේණිගත වෙලා තියෙන්නේ රටවල් 210යි ක්‍රීඩා කරන්නේ ඉතින් මං හිතුවා ප්‍රමිත මට මගේ තියෙන දැනට තියෙන අත්දැකීමුත් එක්ක මම වෛද්‍ය වෘත්තියෙන් මගේ ශල්‍ය කර්ම කරන එකෙන් මගේ තියෙන කාර්යක්ෂමතාවලින් තියෙන අත්දැකීම් වලින් මම කරන ව්‍යාපාරවල මම ලබාගෙන තියෙන අත්දැකීම් වලින් මං හිතුවා මට මීට වඩා හොඳ දෙයක් පාපන්දු වලට කරන්න පුළුවන් කියලා එහෙම හිතලා මම මගේ පවුලත් එක්කත් ළමයින් එක්කත් කතා කරලා මේකට මට මෙහෙම කාලයක් වැය කරන්න වෙනවා මට අවුරුදු කීපයක් සමහරක් දේවල් වලට සහභාගී නොවෙන්න වෙනවා කැපකිරීමක් කරන්න වෙනවායි කියලා බැරෑරුම් විදියට හිතලා තමයි මේ තීරණය ගත්තේ නැතුව මේ සැහැල්ලුවට ගත්ත දෙයක් නෙමෙයි මම හිතන්නේ සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි පාපන්දු සම්මේලනයේ සභාපති වගේ තනතුර අපි කෙලින්ම එමුකෝ කතාවට දැන් ඔබතුමාගේ පියාට විරුද්ධව සෑහෙන්න චෝදනා එල්ල වෙනවා මේ මම හිතන්නේ
පියා පාපන්දුවේ සභාපති විදියට හිටියේ සැහැන් කාලයකට කලින් හැබැයි තාමත් මේ චෝදනා නිතර නිතර උඩට එනවා එතකොට යම් යම් පරීක්ෂණත් මේ ගැන සිද්ධ වෙලා තියෙනවා එතුමාට එතුමාගේම උත්තර ඇති ඒ ගැන ඔබතුමා පුතානේ දැන් ඒක ඇස්සේ දැන් ඔබතුමා සභාපති තනතුරටත් තරම් කරනවා ඔබතුමාගේ වචන වලින් මොකද්ද මේ චෝදනාව මොනවද මේ චෝදනාව පිටිපස්සේ තියෙන්නේ පළවෙනියටම ප්‍රමිත මං හිතන්නේ ඔය පළ තියෙන ගස් වලට තමයි මිනිස්සු ගල් ගහන්නේ ඉතින් එතුමා මං හිතන්නේ සෑහෙන දෙයක් පාපන්දු වලට කරලා තියෙනවා 2013ට කලින් එතුමා පාපන්දුවේ ඉන්න කාලේදී වැරදි තියෙන්නේ නැති සමහරක් මිනිස්සුන්ට කියන විදියටම වැඩේ කෙරෙන්නේ නැතුව ඇති හැබැයි දන්න මිනිස්සු දන්නවා ඒ කාලේ පාපන්දු තිබුණාද ක්‍රීඩා කෙරුවාද යම් කිසි දෙයක් වුණාද නැද්ද කියන එක මේ එතුමා අවුරුදු 72 වයසේ ඉන්නකොට මේ දැන් මේක ගැන කතා කරලා එතුමාව ආයි විවේචනයට පත් කරලා තියෙන්නේ මම මේකට මේ මුල් පුටුවට තරඟ කරන්න කියලා තීරණය කෙරුවාන් පස්සේ මට හරි දුකයි එතුමාට මං හින්දා එතුමාට මේ ආයි මේ මඩ කන්න මේ බොරු ප්‍රචාර බොරු දේවල් කියලා එතුමාගේ චරිතය ඝාතනය කිරීම ගැන මං එතුමත් එක්කත් ඒක ගැන කතා කළා මං කිව්වා තාත්තේ මම මේකෙන් අයින් වෙන්න ඔබතුමාට මෙච්චර දෙයක් මේ වෙනවනේ එතුමා කිව්ව නෑ මේක ඔයාගේ තීරණේ ඔයාට කරන්න ඕන දේ නිසා ඔයා ඕක කරන්න කියලා. ඔයා හින්දා මම බැට ගන්න මට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. දැන් බොරු ප්‍රචාරය කියලා ඔබතුමා කියනවා. මේ දැන් කෝප් එකෙත් මේක ගැන පරීක්ෂණයක් ගියා. එතකොට FCID එකෙන් වෙනම පරීක්ෂණ කරා. මොකද්ද මේ මූල්‍යක්‍රමිකිත චෝදනා තමයි තියෙන්නේ. දැන් ඒක හැමදේම ප්‍රමිත මෙහෙමනේ පළවෙනියෙන්ම මේ එකම දේකවත් මගේ තාත්තගෙන් එකම වතාවකවත් කවුරුත් මේක හරිද වැරදිද කියලාවත් අහන්න කට උත්තරයක්වත් අරන් නැහැ. ඒ අරගන්නේ නැතුව එතුමාගෙන් කුමක්වත් අහන්නේ නැතුව තමයි එතුමාට හොරා හෝ එතුමා මෙහෙම වංචාවක් කෙරුවායි කියලා කියලා තියෙන්නේ. ඔය හොරා කියනකොට මේ සුනාමි හොරා කියලාත් කිව්වා. ඔය ඉතින් අපේ එවකරිටි ජනාධිපතිතුමාටත් සුනාමි හොරාය කියලා කිව්වා. ඉතින් මගේ තාත්තට සුනාමි හොරාය කියන එක ඉතින් මට ඒක නිකන් ඇත්තටම ඒක මේ දරු නාමයක් වගේ. ඔයගලන් අකවුන්ට්ස් අරන් බැලුවොත් එහෙම ඔය වංචා කරන තියෙන මුදල් වලට වඩා වැඩි ප්‍රමාණයක් මගේ තාත්තගේ පෞද්ගලික ධනයෙන් හෝ එතුමාගේ සමාගම් වලින් පපඳු සම්මේලනයේ ලබා දීලා තියෙනවා. ඒ දීලා තමයි ඔය මුදල් අරන් තියෙන්නේ. ඔය සුනාමි ගෙවල් වලට මිලියන 10ක් පපඳු සම්මේලනයේ හරහා දීලා තියෙන්නේ එතුමා සභාපති වෙලා ඉන්න සමාගමෙන් තමයි මේ මුදල් දීලා තියෙන්නේ. ඒතර මේ ගෙවලුත් හදලා තිනවා මේ ගෙවල් වල මිනිස්සු පදිංචියලත් ඉන්නවා. ඉතින් මට ඉතින් දැන් මේ ලංකාවේ සාමාන්‍යයෙන් වෙන දෙයක් මේ ප්‍රමිත යම් කිසි දෙයක් කෙරුවොත් අපි මේ මිනිහව හොරා කියලා කියලා මේ මිනිහව හංවඩු ගහලා මේ මිනිහව මේවා කරලා පැත්තකට දාන එක තමයි අපේ සිරිත. ඉතින් එතුමා සුනාමි හොරාය කියලා කියන්නේ එතුමාට සුනාමි වලට සෙන්ටර්ස් 12ක් හදලා ලංකාවේ වටේම කරලා ඉවරුණාන් පස්සේ මුදලුත් ලංකාවට ලබාගෙන මේක නැත්තම් මේ නිකන් ලංකාවට ලැබුණු මුදල් නෙමෙයි එතුමාම ගිහිල්ලා ඉල්ලීම් කරලා මේ මුදල් අරගත්තේ. අරගෙන මේ සෙන්ටර්ස් හදලා තමයි ඉතින් ලෝකපාපන්දු සම්මේලනයේ මෙහෙම ලංකාවේ ඉන්න එකෙනෙක් චෝදනාව නැගුවම ලෝකපාපන්දු සම්මේලනයෙන් මෙහෙන් ඇවිල්ලා ওই සෙන්ටර්ස් ඔක්කොම දිහාවට ගිහිල්ලා මේ account සුත් ඔක්කොම බලලා හැම account එකකම මුදල් ගිහිල්ලා තියෙන්නේ හදපු කෙනාටයි ඒ ආකිටෙක්ටත් මිසක් ලෝක අපේ පාපන්දු සම්මේලනයටවත් මගේ තාත්තගේ account එකටවත් නෙමෙයි. තාත්තගේ මැදිහත් වීම වෙන්නේ කොහොමද මේ මුදල් ගලායීම සම්බන්ධයෙන්? ඒතර තාත්තා ඒ කාලේ හිටියේ ලෝකපාපන්දු සම්මේලනේ සංවර්ධන නිලධාරියෙක් හැටියට. එතකොට development officer කියලා කියන්නේ. එතකොට එතුමා ඒකේ සාක්ෂියක් හැටියට විතරයි අස්සම් කරන්නේ. මෙහෙම දෙයක් මේව සම්බන්ධයක් තිබුණාය කියලා. මුදල් වෙන් කරන්නේ ලෝකපාපන්දු සම්මේලනේ ලංකාව වෙනුවෙන්. හැබැයි මුදල් එන්නේ මේ ආකිටෙක්ටයි කන්ට්‍රැක්ටර්ටයි විතරයි. එතකොට ඒවයින් මේ සෙන්ටර්ස් හදලා නැත්නම් අපි ගෙයක් හදනවාය කියලා පාලමක් හදනවාය කියලා පාලම හදුවේ නැත්නම් නැත්නම් ලොකු පාලමක් හදනවාය කියලා පොඩි පාලමක් හදුවා නම් මට හිතා ගන්න පුළුවන් මේකේ සල්ලි ගහන්නවා කියලා. නැතුව මේ කියලා තියෙන දේ හදලා තියෙනවා නම් මොහෙන්ද ඔය සල්ලි ගහන්නේ ප්‍රමිත? ඕක දැන් ඊට පස්සේ CID එකට දීලා මොනවද බ්‍රයිබරි එකට දීලා කේස් එකක් නැහැ කිව්වම මගේ තාත්තාගේ මිනිහට විරුද්ධව බිලියන 2කට දැන් අඩු දාලා තියෙනවා. ඔව් මිනිහට විරුද්ධ කියන්නේ දැන් මේක පිටිපස්සේ කවුද ඉන්නේ? මේක පිටිපස්සේ ඉන්නේ මේ පාපන්දු සම්මේලනේ 2013 සභාපතිවරයා හැටියට ආපු රංජිත් රොඩ්‍රිගෝ කියන මහත්තයා. ඔය මිනිස්සයා සභාපති වුණෙත් මගේ තාත්තා හින්දා. මගේ තාත්තා මුළු ජීවිතේම කරගත්ත ලොකුම වැරද්ද තමයි ඕක. ඔය මිනිස්සයාට කවදාකවත් පාපන්දු සම්මේලනේ සභාපති වෙන්න බෑ මගේ තාත්තා නැත්තම්. ඒ එතුමා ඊට පස්සේ තරඟ කෙරුවා අනුර ඩිසිල්ලාට විරුද්ධව තරඟේ පරාදයි. තරඟ කරලා එතුමා දින්නේ නැහැ කවදාකවත්. මේ තාත්තා මේ කාලයක් තිස්සේ පාපන්දුවේ හිටපු නිසා එතුමාට ඒ අවස්ථාව ලබා දුන්නා. ඔය කිසිම චාරයක් නැති කෙනෙක් ඔයගේ තැනකට ආවම වෙන හානිය තමයි 100 ගණන්වල හිටපු අපි 206ට වැටෙන එක.
එකන ඔබතුමා කියන විදිහට කොහොම හරි දැන් තාත්තගේ අතින් වුණත් වෙච්ච වැරද්දක් කියලා ඔබතුමා පිළිගන්නවා මේ අනිවාර්යයෙන්ම මම හැම වෙලාවෙම මට ලැබෙන හැම අවස්ථාවකම මම එතුමාට කියනවා ඔබතුමා තමයි මේ වැරද්ද කෙරුවේ කියලා දැන් ඔබතුමාගේ පියා පාපන්දු සම්මේලනයේ ක්‍රියාකාරීව හිටියේ සෑහෙන කාලයකට කලින් සභාපති වෙලා ඊට පස්සෙත් ෆෙඩරේෂන් එකේ හිටියා හැබැයි 2010න් 12න් වගේ පස්සේ ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ පාපන්දු සම්මේලනයත් එක්ක දැන් මේ චෝදනාවේ දැන් කෝප් කමිටුවෙන් දැනුත් එනවා කෝප් කමිටුවට ඕනම දෙයක් අහන්න පුළුවන් ගිනුම් ආශ්‍රිතව මූල්‍ය සම්බන්ධව අහන්න පුළුවන් ඒගලන්ට ඒක හැකියාව තියෙනවා ඒුණාට මම හිතන්නේ මේ දැනට වෙලා තියෙන අක්‍රමිකතා ගැන කතා කරන්න නැතුව මිලියන 48ක් පාපන්දු සම්මේලනයෙන් හොරකම් කරලා තියෙනවා මොනවද ඒ සල්ලි වලට වෙලා තියෙන්නේ ඒක කොහොමද වුනේ ඒකට කවුද වග කියන්න ඕනේ හොරකම් කරපු මිනිහට විතරක් හොරා කියලා ඒ මිනිස්සයාව හිරේ දාන්න විතරක් වැඩක් නැහැනේ කොහොමද පාපන්දු සම්මේලනයේ මිලියන 48ක් ගන්නකම් ඒවකට හිටියේ බලධාරි මොනවද කෙරුවේ කියලා බලන්න එපැයි ආයි මේක වෙන එක වළක්වන්න එපැයි ඒව මුකුත් කරන්න නැතුව මේ මගේ දුප්පත් තාත්තට මේ අහිංසක තාත්තට මේක කරන්නේ මගේ නම ඉස්සරහට ආපු හින්දා මම මේකට තරඟ කෙරුවේ නැත්තම් එතුමා ගැන මේක ගැන මම නම් හිතන්නේ නැහැ අහයි කියලා මේක වුණේ ප්‍රමිත අපි නාම යෝජනා බාර දෙන්න ගියාම නාම යෝජනා බාර දෙන අවස්ථාවේදී 20 වෙනිදා අප්‍රේල් 20 වෙනිදා මගේ මාව සභාපති හැටියට ලීග 43ක් අස්සම් කෙරුවා නාම යෝජනා ලීග 61කින් මගේ ප්‍රතිවිරුද්ධව මාත් එක්ක තරඟ කරන කෙනාට අස්සම් කළා තිබුණේ ලීග 8ක් හෝ 7ක් පමණයි එතනින්ම ඒගොල්ලන්ට තේරුණා ඒගොල්ලන්ට ලොකු පසුබැටීමක් තියෙනවා කියලා. ඒතර ඒක පොඩ්ඩක් මේ වෙනස් කරගන්න තමයි මේ උත්සාහය තියෙන්නේ. දිනන්න පුළුවන් කියලා හොඳ විශ්වාසයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. හොඳයි. දැන් අපි පාපන්දුව ගැන කතා කරමුකෝ. දැන් ඔබතුමා යන්නේ පාපන්දුවේ මුල් පුටුවට. දැන් ඔබතුමාම කියනවා වර්ගීකරණේ අපි මං හිතන්නේ 206 වගේ තැනක ඉන්නේ රටවල් 216යි ෆුට්බෝල් ගහන්නේ. මොකද්ද අපේ ෆුට්බෝල් වලට වෙලා තියෙන්නේ? කොතනද අපිට වැරදිලා තියෙන්නේ? මම හරිනම් අවුරුදු ගානකට කලින් තමයි අපි කප් එකක් දිනුවේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ 1995 දී. ඔව්. එතකොට ඊට පස්සෙම අපි අපේ පිරිමි කණ්ඩායම ගත්තොත් අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගොඩක් දුර ගිහිල්ලා නැහැ. කොතනද වැරද්ද? මං හිතන්නේ එක තැනක් කියලා අපිට නම් කරන්න බෑ. හේතු කීපයක් තියෙනවා. එකක් පරිපාලනයේ තියෙන අක්‍රමිකතා අපි මේ මුදල් පරිහරණය කිරීමේදී හරි තැනට හරි වේලාවට වියදම් කරනවද නැද්ද කියන එක. දෙවෙනි එක තමයි අපේ මේ තියෙන කොම්පිටිෂන්ස් ක්‍රීඩාවලිය හරියාකාරව තිබෙනවද ඒකේ තියෙන තරඟ මට්ටම ඇතිද කියන එක. අනිත් එක තමයි අනිත් රටවල් අපිට වඩා සීග්‍රයෙන් ඉහළ යන එක. අපි එකම තැන ඉන්නකොට අනිත් කට්ටිය ඉස්සරහට යනකොට අපි පස්සට යනවා හා සමානයි. ඒක තමයි මං හිතන්නේ ලංකාවට වෙලා තියෙන්නේ. දැන් ගිය අවුරුදු දෙකේ තුනේදී මං හිතන්නේ ඊට අවුරුදු දෙක තුනට ඉස්සල්ට වඩා ගොඩාක් ඉන්ටර්නැෂනල් මැචස් ලංකාව සෙල්ලම් කෙරුවා පිරිමි කණ්ඩායම. ඒ වුණාටත් අපේ ශ්‍රේණිගත වීමේ වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ ක්‍රීඩා කරපු පළියටම ශ්‍රේණිගත වීමේ උඩට යන්නෙත් නැහැ. මේක ක්‍රමානුකූලව අපි තෝරා ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයකම ව්‍යුහමය වෙනසක් වෙන්න ඕනේ ප්‍රමිත. මේක වෙනස් කරලා අපිට හරිතැනට යන්න බෑ. දැන් හැමෝම අහනවා ડોක්ටර් ඔයාගේ ෂෝට් ටර්ම් ප්ලෑන් එක මොනවද? ලොง ටර්ම් ප්ලෑන් එක මොකද්ද? මම හිතන්නේ ලොง ටර්ම් ප්ලෑන් එකක් අවශ්‍යයි. ඒ ලොง ටර්ම් ප්ලෑන් එකක් කියන්නේ දැක්මක්, යම්කිසි සිහිනයක්. හැබැයි ඒ සිහිනය සබහැ කර ගන්න නම් ප්‍රමිත අපි අද කරන්නේ මොකද්ද? අපේ අද තියෙන ස්ට්‍රක්චර් එක මොකද්ද කියන එකේ සිහිනයට බලපානවා. අපි අද හරියට අඩිය තියන්නේ නැත්තම් කොහොමද හිතන්නේ අවුරුදු 20කින් මේක හරියයි අවුරුදු 10කින් මේක හරියයි කියලා. ඉතින් මං හිතන්නේ අපි ෂෝට් ටර්ම් අපි ඉක්මනට අපේ මේ ස්ට්‍රක්චර් එක හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ ෆුට්බෝල් ගැන කතා කරද්දී අපිට හිතෙන දේ තමයි දැන් මේ ටෝර්නමන්ට් එකක් මොනවා හරි ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට් එකක් ලං වෙනකොට අපි ස්කොඩ් එකක් තෝරනවා. ඊට පස්සේ ටෝර්නමන්ට් එක ගහලා ඉවරුනාට පස්සේ ප්ලේයර්ස්ලා ගෙදර. ආ ඊළඟ අවුරුද්දේ හරි නැත්නම් ආයි ටෝර්නමන්ට් එකක් එද්දි තමයි අර ප්ලේයර්ස්ලා ටික මතක් වෙන්නේ හරි ප්‍රැක්ටිසස් ආයි පටන් ගන්න. ප්‍රමිත දැන් මෙහෙමයි. පාපන්දු වර්ධනය කරන පාපන්දු සංවර්ධනය කරන එක ගැන අපි කතා කරුවම එකක් අපේ තරඟාවලිය. එතකොට අපිට වෘත්තීමේ මට්ටමේ තරඟාවලිය අවශ්‍යයි. වෘත්තීමේ මට්ටමේ තරඟාවලියක් නැත්නම් අපේ ළමයින්ට ක්‍රීඩා කරන්න උසස් වෙන්න අවස්ථාවක් නැහැ. දැන් ඉන්දියාවේ ISL එක පටන් අරන් තියෙන ඉන්දියන් සුපර් ලීග් එක, නේපාලේ නේපාල් සුපර් ලීග් එක පටන් අරන් තියෙනවා. දැන් අපේ ශ්‍රී ලංකන් සුපර් ලීග් එකත් අපි පටන් අරන් තියෙනවා. මේක මීට වඩා හොඳ තත්වයකින් තියෙන්න ඕනේ. එතකොට එතනදී ඒ ළමයින්ට අර වෘත්තීමේ මට්ටමට අවශ්‍ය මුදල ලැබෙන්න ඕනේ ඒ ක්ලබ්ස් වලින්. ඒ ක්ලබ්ස් වලට ඒ මුදල් ලැබෙන්න නම් ඒ ළමයින්ට ගෙවන්න නම් ඒ ක්ලබ්ස් වෘත්තීමේ මට්ටමකට එන්න ඕනේ. මේ ක්ලබ්ස් වෘත්තීමේ මට්ටමට පත් කරන්න ඉස්සලා පාපන්දු සම්මේලනයේ වෘත්තීමේ මට්ටමකට ඇවිල්ලා ඉන්න ඕනේ. ඉතින් මේ ටික වෙන්න ඕනේ. දැන් ඔයා කියන එකේ එකක් තියෙනවා.
දැන් අපි තරුණ කණ්ඩායම් ගත්තම ඔය කන්ටිනියුටි එක තියෙන්න ඕනේ. අපි අන්ඩර් 14 ටීම් එකක් නේපාලේ ගිහිල්ලා ක්‍රීඩා කරලා ආවන් පස්සේ ඒ ළමයින් අපි අතහැරලා දාලා ආයි අන්ඩර් 16 ටීම් එක තෝරනකොට ඒගොල්ලන් කොහෙද ඉන්නේ කියලා බලලා හරියන්නේ නැහැ. ඒතර ඒකට කන්ටිනියුටි එකක් තියෙන්න ඕනේ. නැෂනල් ටීම් එක ගත්තම ලෝකේ කොහෙවත් නැෂනල් ටීම් එක දිගටම පූල් කරලා තියාගන්නේ නැහැ. ඒගොල්ලන් නැෂනල් ටීම් ඩියුටි ගිහිල්ලා ආවන් පස්සේ අපි ඒගොල්ලන් ආයි ක්ලබ්ස් වලට රිලීස් කරනවා. ඒ ක්ලබ්ස් වල මැචස් ගහන ආයි අපි නැෂනල් ටීම් එකට යම් කිසි විදියක සම්බන්ධතාවයක් තියාගත්තත් ක්ලබ්ස් වල තමයි ඒ ළමයි සෙල්ලම් කරන්නේ. දැන් ඔය ඔයා ඔය කන්ටිනියුටි එක ගැන කියනකොට හොඳම උදාහරණය තමයි කළුතර. මම කළුතර රෝහලේ රෙජිස්ට්‍රාගෙන හැටියට වැඩ කරගෙන ඉන්නකොට හවස ෆුට්බෝල් සෙල්ලම් කරලා කතා කර කර ඉන්නකොට මට එතන කෝච් කිව්වා, සර් අපි ඉන්ටර් රීජනල් ටූර්නමන්ට් එකේ අන්ඩර් 15 ටූර්නමන්ට් එකේ අපි රනර්ස් අප් කොළඹට පෙරදුනා. අපි ඒ ළමයින් අත්තරින් නැතුව තියාගමු සර් කියලා කිව්වා. එතන මං කිව්වා මෙහෙමයි පණ්ඩුල, මාත් එක්ක කතා කරනවා නම් ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ, බජට් එකක් තියෙන්න ඕනේ. මට ඒක අරගෙන එන්න. එතකොට මම බලන්නම් අපි මොකද්ද කරන්න කියලා. එතුමා දවස් 3-4කට පස්සේ මට ඒ බජට් එකයි ප්ලෑන් එකයි දුන්නා. මං ඒක අප්‍රූව් කරලා එතුමාට ඒ මුදල් ටිකයි මේවා ටිකයි දුන්නාන් පස්සේ ඒ ළමයින් අපි දිගටම තියාගෙන හිටියා. ඒ ළමයින් මගේ කළුතර ලීග් එකේ මැචස් ටූර්නමන්ට් එකට මම යූත් ටීම් එකක් හැටියට දැම්මා. ක්ලබ් වලට ගහන්න දුන්නේ නැහැ. වෙනම ඒගොල්ලන් ක්‍රීඩා කරා. ඒ ළමයි අවුරුදු 3ක් පිට පිට අන්ඩර් 19 ටූර්නමන්ට් එක දින්නා ලංකාවේ. හරි. ඒ ළමයිගේ සෙල්ලම් කරපු එක්කෙනා තමයි දැන් ලංකාව කැප්ටන් කරන්නේ, සුජාන් පෙරේරා. ඒ ටීම් එකේ හිට. ඉතින් ඇත්තටම ඔයා කියනවා වගේ අපේ යම් කිසි දිගු කාලීනව මේ ළමයින් එකට තියාගෙන පුහුණු කරන ওই කඳවුරු එහෙම තියාගෙන සැලැස්මක් තියෙනවා නම් අපිට ප්‍රතිඵල ගන්න හැකියාවක් නැති වෙන්න බෑ. ඉස්කෝලවල ගත්තොත් තත්ත්වේ ඉස්සර ඉස්කෝලවලින් අපි දැක්කා ෆුට්බෝල් ප්ලේයර්ස්ලා එනවා. දැන් අර ස්පෝර්ට් එකක් සිලෙක්ට් කරන්න කිව්වම ඉස්කෝලේක ක්‍රිකට් වලට රග්බි වගේ දේකට යනවට වඩා ෆුට්බෝල් තෝරගත්තොත් ටිකක් දෙමව්පිය වුණත් කැමති නෑ. ඕක ගහලා හරියන්නේ නෑ. ඕක ගහලා මොනා කරන්නද ලංකාවේ? අඩු ගානේ සල්ලි හම්බ වෙනව නම් කමක් නෑ. ඒකත් නෑ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? දැන් අපි දුප්පතාගේ ක්‍රීඩාව කියලා කියන්නේ ෆුට්බෝල්. දැන් ඇත්තටම එක දුප්පත් ක්‍රීඩාවක් වෙලා. ලෝකේ ගොඩාක් රටවල් වල දුප්පතාගේ ක්‍රීඩාව තමයි පාපන්දු. හැබැයි මේ දුප්පතුන් ක්‍රීඩා කරලා ඉවරලා ගොඩාක් පෝසතුන් බවට පත් වෙනවා. දැන් ඉංගලන්තේ වේන් රූනි ගත්තොත් එහෙම කවුන්සිල් ස්ටේට් එකකින් තමයි ආවේ. එයාගේ දෙමව්පියන්ට සල්ලි තිබුණ නැහැ. හැබැයි ඔහු ක්‍රීඩා කරලා ඉංගලන්තයට ක්‍රීඩා කරලා සතියකට සමහර විට පවුන් ලක්ෂ 2-3ක් හම්බ කරපු කෙනෙක් හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් අපේ ළමයින්ට ඒ අවස්ථාව නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. සර්ටිෆිකේට් එකක් හරියට හම්බ වෙන්නේ නැහැ. තෑග්ගක් හරියට හම්බ වෙන්නේ නැහැ. ටුවර් එකක් හරියට නැහැ මේ ළමයින්ට ගිහිල්ලා වෙන තැනක ක්‍රීඩා කරන්න. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි ඔබතුමා කිව්වා වගේ ඉන්දියාවේ ක්‍රීඩකයෙක් ගත්තොත් එහෙම ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ට මිලියන 10ක විතර වගේ පඩියක් ලැබෙනවා අවුරුද්දකට. ඒ කියන්නේ මාසෙකට 8,8 මිලියනයක් අවම වශයෙන් ඔය සාමාන්‍ය ක්‍රීඩකයෙක්ට ෆුට්බෝල් ගහන. ඒතර එහෙම අපේ පඩියක් ලැබෙනවා නම් අපේ ළමයින්ටත් ඒගොල්ලන්ට ෆුට්බෝල් ක්‍රීඩා කරන්න පුළුවන්. දැන් 8,10ක් ලැබුණේ නැතත් වෛද්‍යතුමනි අපිට අපි හිතමුකෝ දැන් අපේ ප්ලේයර් කෙනෙක් එනවා ක්ලබ් එකකට සෙල්ලම් කරන්නේ සමහරලාට නැෂනල් ටීම් එකකට යන්න තරම් දක්ෂතාවයක් තියෙනවා. ඒගොල්ලෝ එද්දිම අහන්නේ මොන හරි වෙන රස්සාවක් කරගෙන ඉන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. අපිට කීයක් ගෙවනවද? ඒක සාධාරණයි මං හිතන්නේ. අපිට මාසිකව හරි කීයක් හම්බ වෙනවද මේ ප්‍රැක්ටිසස් වලට එනවට? එහෙම දෙයක් අපිට ඇයි ඔවුන්ට ලබා දෙන්න බැරි? ඔවුන්ට ලබා දෙන්න ඕනේ. දැන් අපේ ජාතික සංචිතය ගත්තොත් එහෙම කොච්චර කතා කරුවත් කාලෙක තිස්සෙම ගිව්වේ රුපියල් 25,000යි ජාතික සංසිඳට තේරුණා කියලා. මේ මෑතක ඉඳලා මං හිතන්නේ 50,000ක් ගෙවනවා. ඉතින් මං හිතන්නේ 50,000ක ගෙවීමත් මදි. ජාතික සංසිතේ ඉන්න ඔය මලිලත් එක්ක කතා කරුවම මට පේන ලොකුම දෙයක් තමයි ඒගොල්ලන්ට ලොකු බයක් තියෙනවා. ලංකාවට ගිහිල්ලා සෙල්ලම් කරනකොට ඒගොල්ලන් සෙල්ලම් කරන්නේ මුළු හදපතුලෙන්මනේ ප්‍රමිත. පැරදුනත් කොරියාවට 8.0ක් ඒගොල්ලන් තමයි වැඩියෙන් අඬන්නේ. මොකද ඒගොල්ලන් කැමති නෑනේ එතන ගිහිල්ලා එහෙම පරදින්න. රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ යුද්ධ කරනවා වගේ තමයි. එතකොට කකුල් කැඩෙනවා, කකුල් තුවාල වෙනවා, ඔළුව පැලෙනවා. අත කඩාගෙන සෙල්ලම් කරපු කට්ටිය මන් දන්නවා. ඒතර එහෙම කෙරුවම ඒගොල්ලන්ගේ ඔය අතට තුවාල කරන එක කකුලට තුවාලට බෙහෙත් කරලා දෙන්න පුළුවන් මට. හැබැයි එයාට අවුරු මාස 6ක් සෙල්ලම් කරන්න බෑ. මොකද ආයි රිහැබිලිටේෂන් කරලා ශක්තිය හදාගෙන දවය හදාගෙන තමයි ආයි ක්‍රීඩාවට එන්න ඕනේ. ඒතර ඒ කාලේ යාට පඩි ගෙවන්නේ කවුද? ක්ලබ් එකෙන් පඩි ගෙවන්නෙත් නෑ. ක්ලබ් එකට සෙල්ලම් කරන්න විදියකුත් නෑ. නැෂනල් ටීම් එකට ගන්න විදියකුත් නෑ. ඒ ලැබෙන්න තියෙන මුදල් අපි ඉන්ෂුවර් කරලා තියෙන්න ඕනේ යාට ඒ අවුරුද්දක්වත් ඒ පඩිය ලැබෙන්න. මෙඩිකල් ඉන්ෂුරන්ස් එකට මට මතකයි 2010 කාලේදී ගෙව්වෙත් 2005 කාලේදී ගෙව්වෙත් 1,05,000යි. දැන් ගෙවන්නෙත් 1,05,000යි. වෙනසක් තියෙනවනේ කාලෙත් එක්ක බලනකොට. දැන් අපි සල්ලි ගැන මේ මුදල් ගැන කතා කරන්නේ 2016 දී
අපිට පාපන්දු ශ්ලෝක පාපන්දු සම්මේලනින් ලැබෙනවා මං හිතන්නේ රුපියල් මිලියන 11ක පමණ මුදල් ප්‍රමාණයක් 2021 දක්වා වියදම් කරා. නමුත් අපි ඒ මුදල් වලින් සැලකිය යුතු තරම් වැඩක් අරගෙන තියෙනවද? ඇත්තටම ප්‍රමිත 2016 ඉඳලා 18 දක්වා, ඒ කියන්නේ ඇත්තට 14 ඉඳලා 18 දක්වා පාවිච්චි කළ යුතු මුදල් හරියාකාරව පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඒතර 2017 දැන් ඉන්න කණ්ඩායම පත් වුණන් පස්සේ ඒ විධායක කමිටුවේ මමත් වෛද්‍ය සභාපති හැටියට සිටිනවා. පත් වුණන් පස්සේ අපි ලෝක පාපන්දු සම්මේලනයෙන් ඉල්ලීමක් කෙරුවා ඒ පාවිච්චි කරපු නැති මුදලුත් අපිට මේ වාර්කාර්තුවේ පාවිච්චි කරන්න අවස්ථාවක් දෙන්න කියලා. ඔවුන් ඒ අවස්ථාව දීලා තියෙනවා පාපන්දු සම්මේලනයට. එතකොට මිලියන 11ක පමණ මුදලක් වෙන් කරලා තියෙනවා මේ 2016 ඉඳලා 22 වෙනකන් තියෙන කාලයට. එයින් 830,000ක් පමණයි දැනට පාවිච්චියට පටන් අරන් තියෙන්නේ. අවුරුදු එකමාරක කාලය තුළ අපි මේ මිලියන 10ක් ඩොලර් මිලියන 10ක් අපි වැය කරන්න ඕනේ. ඒකේ කියන තරම් ලේසි නැහැ. මොකද යම් කිසි අපි කාර්යක්ෂම වෙන්න ඕනේ, ප්ලෑන් එකක් තියෙන්න ඕනේ, ප්‍රෝග්‍රෑම් එකක්. ඒව නැතුව ඒගොල්ලන් මුදල් වැය කරන්න අප්‍රූව් කරන්නේ නැහැ. නිකන් අනේ මට ලක්ෂ දෙකක් දෙන්න මම මේකක් කරන්නම් කියලා එහෙම කරන්න බෑ. කියන්න ඕනේ මේක කරන්නේ මේකයි සැලැස්ම, මේ හින්දායි මෙයට වියදම් කරන්නේ කියලා ඒක වියදම් කරලා ඉන්නවා. මේවායි දත්ත යවන්න ඕනේ, මේ අපි වියදම් කරුවා, මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරුවා, එහෙම කිව්වම තමයි දැන් අපිට දැන් මුදල් ලැබෙන්නේ ප්‍රමිත අවුරුද්දකට ඩොලර් මිලියනයක් ලැබෙනවා. අවුරුදු 4කට ඩොලර් මිලියන 4ක්. මිලියන 2ක් වෙන් කරනවා හැම කාර්යතුකම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට්ස් වලට යටිසල පාසුකම් සඳහා. අවුරුද්දක ඉපෙයීම මුදල් ඩොලර් මිලියන 4ට වඩා අඩු නම් සංගමේ වැඩිපුර ඩොලර් මිලියනයකුත් ලැබෙනවා අවුරුදු 4කට. ඒ කියන්නේ ඩොලර් මිලියන 7ක් වෙන් වෙනවා ලංකාව වෙනුවෙන් හැම අවුරුදු 4කටම දැන් FIFA එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක හැටියට. ඒ මිලියනෙන් අවුරුද්දකට ඔයාට මුලින් ලක්ෂ 5ක් දෙනවා. හරි. වාගේ දැන් වැඩ කටයුතු කරගෙන යන්න. ඔය ගෙවීම, පඩි ගෙවීම, කෝචස්ලට ගෙවනේවා, ප්‍රෝග්‍රෑම් කරනේවට ගෙවන්න. ඉතුරු ලක්ෂ 5 ලැබෙන්නේ ප්‍රෝග්‍රෑම් 10කට. 50,000 ගානේ ප්‍රෝග්‍රෑම් 10කට. දැන් මේ ලංකාවේ අවුරුදු ගානටම ප්‍රෝග්‍රෑම් ඔය 10 කරගන්න බැරි වෙලා තියෙනවා. හැම වෙලාවෙම ලැබෙන්නේ ලක්ෂ 3යි වැඩිම. ඔය පහෙන් ඉතුරු දෙක යනවා. මොකද විමෙන්ස් ටූර්නමන්ට් එකක් කරගන්න බෑ. මොකද ඒ තියෙන කොන්දේසි විදියට අපිට විමෙන්ස් ටූර්නමන්ට් එකක් කරගන්න බෑ. අපිට හරි සෙක්‍රටේරියට් එක ප්‍රොෆෙෂනල් සෙක්‍රටරි කෙනෙක් නැහැ. ඒකින්ද තව ඩොලර් 50,000ක් ලැබෙන්නේ නැහැ. ඔය වගේ හේතුන් කීපයක් නිසා අපිට ලක්ෂ 2ක් අහිමි වෙලා තියෙනවා. මේ අනිත් පාවිච්චි කරන මුදල් නැතුව. ඉතින් මං හිතන්නේ මීට වඩා එකයි මං කිව්වේ මීට වඩා ෆුට්බෝල් ෆෙඩරේෂන් එක ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ. අපේ මේ ළමයින්ට ප්‍රොෆෙෂනල් වෙන්න කියන්න, ක්ලබ්ස් වලට ප්‍රොෆෙෂනල් වෙන්න කියන්න ඉස්සල්ලා. අපිට මේ වැඩක් ගන්න පුළුවන් සෑහෙන සල්ලි ප්‍රමාණයක් මං හිතන්නේ අපරාධී අපිට අහිමි වෙනවා ඔබතුමා කියන විදිහට. අපි විමෙන්ස් ටීම් එක ගැන කතා කරා. සාමාන්‍යයෙන් අපේ රටේ පිරිමි කණ්ඩායමට වඩා කාන්තා කණ්ඩායම යම්කිසි කාලපරාසයක් ගත්තොත් වැඩිපුර දක්ෂතා පෙන්වලා තියෙනවා කියලා මං කිව්වොත් මං හිතන්නේ මං හරි. එහෙම කාලයක් තිබුණා අපේ එහෙම පාපන්දු කණ්ඩායම කාන්තා කණ්ඩායම. එහෙම තිබුණු කාන්තා පාපන්දු කණ්ඩායම අද වෙනකොට භූතාන් කණ්ඩායමත් ඇවිල්ලා අපේ කණ්ඩායම පරාද කරලා යනවා ගෝල 3-4ක් ගහලා. ඉස්සර අපි ගෝල 5-6ක් ගහලා පරාද කරපු රටවල්. අපේ කාන්තා කණ්ඩායමට මේ මොකක්ද වෙලා තියෙන්නේ? කාන්තා කණ්ඩායම දැනට ශ්‍රේණිගත වෙලා තියෙන 140ට 160කින්. ඒතරෝ අන්තිමයා නෙමෙයි අපේ. හැබැයි අපේ කාන්තා කණ්ඩායම 2012න් 13න් පස්සේ අපේ කාන්තා කණ්ඩායම දියුණු වෙන්නේ කොහොමද ප්‍රමිත? ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න ක්‍රීඩාවලියක් නැත්තා. කෙලින්ම අපිට නමයක තෝරගෙන එකපාරට පාපන්දු ක්‍රීඩකයෙක් කරන්න බෑනේ ප්‍රමිත. යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ, යම්කිසි කාලයක් ඒගොල්ලන් ක්‍රීඩා කරන්න පුහුණු වෙන්න ඕනේ. ඒ අවස්ථාව දැන් කාන්තාවන්ට අප ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපේ ටීම් එකට තේරෙන්නේ පොලිසියෙන්, නේවියකින්, එයාර්ෆෝස් එකෙන්, ආමියකින් එන ළමයින්ගෙන් විතරයි. අපේ වාසනාවට ඒ ඒ ඒ කාණ්ඩ වලින් ඒගොල්ලන් පුහුණු කරලා ඒ ළමයින්ව දෙනවා. ඒකෙන් තමයි අපි ජාතික පිලක් කරන්නේ. නැත්තම් ඒක කරන්නත් බෑ. ඉතින් ඒ අර නැති තරඟාවලි වල නැති අද්දකීම්, තරඟවල නැති අද්දකීම්ින්ද තමයි අපි බූටානෙටත් පරදින්නේ. මොකද ලෝක පාපන්දු සම්මේලනයෙන් අපිට මුදල් දෙනකොට 30%ක් අනිවාර්යෙන්ම කාන්තා පාපන්දුවට යොමු කරන්න ඕනේ. අපේ විධායක කමිටිය අනිවාර්යෙන්ම කාන්තාවන් දෙදෙනෙක්වත් 15ක් ඉන්නවා නම් අවම වශයෙන් දෙදෙනෙක් ගැහණු වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මං හිතන්නේ ඉස්සරහට කාන්තාවෝ අතෑරලා යන්න පුළුවන් කියලා. ඔබතුමා කියන විදියට මං හිතන්නේ කෙටි කාලයකින් අපිට ඉස්සරහට ඉක්මනට යන්න පුළුවන් තැනක් තමයි කාන්තා පාපන්දු. ඇකඩමීස් තියෙනවා අපිට ෆුට්බෝල් රටවටේ. ඒතර මේ ඇකඩමීස් ගත්තම ප්ලේයර්ස්ලා එනවා, ඇකඩමීකේ ප්‍රැක්ටිස් වෙනවා, හැබැයි ඇකඩමීක සල්ලි ගන්නවා. එතකොට පාපන්දු සම්මේලනයට මොනවා හරි මැදිහත් වීමක් කරන්න පුළුවන්ද මේ ඇකඩමීස් වලට? මැදිහත් විය යුතුයි ප්‍රමිත. මැදිහත් වෙලා නැහැ දැන් වෙනකන්.
මැදිහත්වයේ යුතුය අපේ කෝචර්ස් ලගින් ඇහුවොත් ඒගොල්ලන් කියන්නේ ලංකාවට ෆුට්බෝල් ෆිලොසොෆි එකක් නැහැ ගහන විදිය දැන් බ්‍රසීලිය සෙල්ලම් කරොත් එක්තරා විදියකට සෙල්ලම් කරන්නේ ජර්මනිය සෙල්ලම් කරොත් එක්තරා විදියකට සෙල්ලම් කරන්නේ ඉතින් ඒ ෆුට්බෝල් ෆිලොසොෆි එක එන්න ඕනේ මේ යූත් සෙග්මන්ට් එකේ ඉඳලා ළමයි පුහුණු වෙන්න ඕනේ අර අපි ජාතික සංස්කෘතියට සෙල්ලම් කරන විදියට ඒ සිස්ටම් එක පුරුදු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් පරිපාලකෙක් විදියට ඉදිරියට ගමනක් යන්න බෑ ඕනවට වඩා හතුරු හිටියොත් දේශපාලනය දේශපාලන කඳවුරෙත් යම්කිසි තැනක ඉන්න ඕන පරිපාලකෙක් විදියට දේශපාලනය ක්‍රීඩාව ඔබතුමා ඔබතුමා කොතනද ඉන්නේ මම ඇත්තටම ඉන්නේ ෆුට්බෝල් පැත්තේ මම දේශපාලනයේ මම එක පැත්තක්වත් මම තෝරගන්නේ නැහැ ඒක මං හිතන්නේ ජනතාව කාලෙන් කාලෙට තේරීම් කරනවා මගේ පෞද්ගලිකව මම කාටද කැමති කියලා මං හිතන්නේ ප්‍රමිතත් දන්නවා ඇති ඒක වෙනම කතාවක් ඒ වුණාට මම හිතන්නේ දැනට අපිට ඉන්න ක්‍රීඩා මාත්‍යතුමා ගත්තොත් තරුණ කෙනෙක් යම්කිසි ශක්තියක් තියනවා දැක්මක් තියනවා ක්‍රීඩාව දියුණු කරන්න. ඉතින් මං හිතන්නේ අපිට ලොකු අවස්ථාවක් තියනවා මේ අවස්ථාවේදී මේ එතුමා ඉන්න කාලය තුල අපිට ඕන මේ ස්ට්‍රක්චරල් වෙනස්කම් කරලා මේ වගේ මේ ප්‍රොෆෙෂනල් දේව කරන එක ඔය ග්‍රවුන්ඩ් එකක් ලබා ගැනීම ඔය දේවල් මං හිතන්නේ එතුමා මාර්ගයෙන් අපිට කළ හැකි. වෛද්‍යතුමනි දැන් අපේ රටවටේම බීච් එකනේ. එතකොට අපි දූපතක්. බීච් එකේ ෆුට්බෝල් ගහනවා ඕන තරම් අපි දැකලා තියෙනවා. එතකොට දැන් අපි දකින්නවා මේ ෆුට්සල් ප්ලේ කරනවා. ඒ දේවල් ප්ලේ කරන ප්ලේයර්ස් ලව ජාතික මට්ටමට ගන්න අපිට අයි වැඩපිළිවෙලක් නැත්තේ. සමහර වෙලාවට ෆුට්සල් වලින් ජාත්‍යන්තර තලයට උනොත් යන්න පුළුවන්. හැබැයි අපේ තාම අපි එහෙම දකින්නේ නැහැ. ඒකත් ඉත ඇත්ත ඒක අපේ පරිපාලනයේ ප්‍රශ්නයක්. ඇයි අපි මේවා ගැන හිතලා නැත්තේ? දැන් මම හම්බන්තොට ගිහිල්ලා බීච් සොකර් ෆයිනල් එක බැලුවම ප්‍රමිත හම්බන්තොට කට්ටිය තමයි දින්නේ. මගේ කළුතර ටීම් දෙකකුත් තිබුණා. ඔවුන් අර්ධ අවසාන තරගෙන් පෙරදුනා. මම හිතුවේ කළුතර දිනයි කියලා ඇත්තටම. හැබැයි ඇත්තටම දින්නේ හම්බන්තොට ටීම් එක. මොකද ඒගොල්ලන් හැමදාම හම්බන්තොට අර වෙරළ ක්‍රීඩාංගණය හැමදාම හවසට සෙල්ලම් කරනවා. වෙරළ ක්‍රීඩා පාපන්දු ක්‍රීඩාව වෙනස්. මොකද බිම දිගේ බෝලේ තුලනේ කරන්න බෑ. උඩින් තමයි බෝලේ ගෙනියන්න ඕනේ. මොකද වැල්ල හිර වෙනවනේ ප්‍රමිත. ඒකින් උඩින් තමයි හැම වෙලාවෙම ඉතින් ඒ මල්ලිලා එතන හෙල්ලම් කරලා ගහපු විදිය දැක්කනම් ඇත්තටම පුදුම වෙනවා. එතකොට මේ පැත්තෙන් එනකොට අනිත් පැත්තෙන් වැටිලා ගහනවා ගෝල් එක ඇතුලට යනවා. අපි සාෆ්ට් ටෝර්නමන්ට් එකේ සෙල්ලම් කරනකොට අපි වෙරළ පාපන්දුවේ අපි සිල්වර් මෙඩල් වෙරළ ක්‍රීඩා සාෆ්ට් වලදී අපි සිල්වර් මෙඩල් එක දිනන්නේ බංග්ලාදේශයට පෙනල්ටි වලින් අපි පෙරදෙන්නේ. මමත් ඔයා කියන තැන තමයි ඉන්නේ. ඉක්මනට අපිට මේක වර්ධනය කරන්න පුළුවන්. ඒකට නමට කමිටියක් තිබිලා බීච් සොකර් ෆුට්සල් කියලා බෑ. අපි ඒක ක්‍රියාත්මක කරන්න සෙල්ලම් කරන්න කට්ටිය ඉන්නවා. ඔබතුමා ප්‍රබල අපේක්ෂකෙක් ජයග්‍රහණය කරොත් මේ කිව්ව හැමදේම එකතු කරගෙන වැඩක් කරන්න පුළුවන් වෙයිද? මම හිතනවා මට ශක්තිය ධෛර්යය තියෙනවායි කියලා මට හොඳ කණ්ඩායමකුත් තෝරා ගන්න පුළුවන් වෙයි කියලා මේ වැඩේ කරන්න. හැබැයි ප්‍රමිත දෙකක් තියෙනවා. මගේ එකක් මම තාත්තගේ නම ආරක්ෂා කරන්න ඕනේ. මොකද දන්න මිනිස්සු දන්නවා එතුමා පාපන්දු වලට දෙයක් කෙරුවා කියලා. ඊළඟට ඇවිල්ලා කිව්ව පුතා ඇවිල්ලා ඒක කාලා ගියා කියලා මට ඒක කරන්න බෑ. ඒක එකක්. දෙක තමයි මම මගේ වෘත්තියේ බැලුවොත් මම හැම වෙලාවෙම හරි දේ කරන්න හදන්නේ මට කරන්න බැරි දෙයක් තියෙනවා නම් මං ඒ ලෙඩට කියනවා මට මේක කරන්න බෑ වෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න කියලා. ඔබතුමා ඒක දන්නව වෙන්න ඕනේ. වෛද්‍ය වෘත්තිය අපිට හැම දෙයක්ම කරන්න බෑනේ. ඒතර මට පුළුවන් දේ තමයි මම කරන්නේ. මට කරන්න බෑයි කියලා හිතෙනවා නම් මට මේක යන්න බෑ මේකලම් වැඩ කරන්න දෙන්නේ නැහැ හෝ මට මේක කරගන්න බෑයි කියලා හිතෙනවා නම් මම එදාට මේක දාලා යනවා. මොකද මම කැමති නැහැ මගේ නමවත් මගේ තාත්තාගේ නමවත් කැත කරගන්න. ෆුට්බෝල් ෆෙඩරේෂන් චෙයාර්මන් වෙනවා ඕතෝපීඩික් සර්ජන් ડોක්ටර් මනිල් ෆර්නෑන්ඩෝ. ලෙඩු ටිකට මොකද වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. දැනට මට තියෙන දේ තමයි මම හිතන දේ තමයි අපේ පාපන්දු පරිපාලනය හරිය ආකාරව කාර්යක්ෂම වෙන්නේ නැහැ කියන එක. මම හිතනවා පළවෙනි මාස 6 මට හැමදාම වගේ පැය කීපයක් මේ සම්බන්ධව වැය කරන්න සිද්ධ වෙයි. මේ ව්‍යුහය හදා ගන්නකන් හැමදාම වැඩ කරන්න වෙයි. ඒකට මම මගේ වෛද්‍ය වෘත්තියේ ගත කරන කාලය සමහරක් වෙලාවට සුළු ප්‍රමාණයක් අඩාල කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නව නැති වෙන්න පුළුවන්. හැබැයි මම සාමාන්‍යයෙන් ලෙඩු 100ක් බලන වෛද්‍යවරයෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් සීමිත ප්‍රමාණයක් තමයි බලන්නේ. මොකද මට ඒකට යන කාලයත් වැඩි. මට එක ලෙඩෙක් බලන්න සාමාන්‍යයෙන් මට කතා කරන්න ගියාම මේ මිනිස්සුන්ව බලන්න ගියාම මට සාමාන්‍යයෙන් වෙලාවක් යනවා. මං හිතන්නේ නැහැ ඒකින්ද මට මගේ ලෙඩුන්ව අතහරින්න වෙයි කියලා. මම අතහරින්න කැමතිත් නැහැ. මොකද මං ඒකටත් ආදරේ. හැබැයි මං හිතනවා අපි හරියාකාලව මම නෙමෙයිනේ කෝච් කරන්නේ ප්‍රමිත.
මම නෙමේ රෙෆ්‍රි කරන්නේ මම නෙමේ ක්‍රීඩා කරන්නේ ඒකට ක්‍රීඩකයෝ ඉන්නවා ඒකට රෙෆ්‍රි කරන්න කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට ඒ කරන්න ඕන අවකාශය විතරයි මම හදන්න ඕනේ මං හිතනවා මට කාලය වෙන් කරගෙන ඒක කරන්න පුළුවන් කියලා හොඳයි අපේ රටේ පාපන්දුව මේ තියෙන තැනින් තව සෑහෙන දුර එහාට යන එක තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය ඒ සඳහා අවශ්‍ය දැනුම අවකාශය යටිතල පහසුකම් ධනය ඒ වගේම නිසි මඟ පෙන්වීම මේ හැමදේම පාපන්තු පරිපාලනයට නැත්තම් පාපන්දුව කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ ඉතින් අද අපි කතා බහ කරේ අනාගත පාපන්දුවේ ශ්‍රී ලංකාවේ පරිපාලනයට එන්න ඔන්න මෙන්න ඉන්න සභාපති තනතුර ළඟ ළඟ තියාගෙන ඒ ගැන කතා බහ කරන විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා එක්ක අපි ප්‍රාර්ථනා කරනවා රටේ ජනතාව විදිහට පාපන්දුවේ පරිපාලනය අතට ලැබුණොත් මේ කියන විදිහටම වැඩ ටික හොඳට කරගෙන යන්න කියලා බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි සාකච්ඡාවට සහභාගී වීම වෙනුවෙන් ඉතින් තවත් දවසක හරි දේ හරි පිළිවෙලට කතා බහ කරමු ගින් එන්නම් ආයිබෝවන්.